आयबोवन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सीध टीवी रात्रि प्रवृत्ति प्रकाश आरंभ वाणी ममू देश प्रथम अवधान रात्रि पुआत सिरस्थल व्यथ දිනෙන් දින කොවිඩ් මරණ ඉහළට ඊයේ දිනට කොවිඩ් මරණ 124ක් මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් පුද්ගලෙක් වයස අවුරුදු 30 60 අතර 28 දෙනෙක් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවත් 5400 ඉක්මවයි උණ ඇතනම් කොවිඩ් හෝ ඩෙන්ගු ලෙස සලකා ප්‍රතිකාර වෙත යොමු වන්නේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක ඉල්ලයි PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල අඩු කිරීමේ නියාමන ගැසට්ටුව හෙට සෞඛ්‍ය අමාත්‍යනිය කියයි රට වහා ලොක්ඩවුන් කරන්න රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ ඉල්ලයි කොරෝනාවෙන් වෙනුවට ආණ්ඩුවෙන් බේරීමට ජනතාවට සිදුව ඇතයි සජිත් කියයි ආණ්ඩුවට සල්ලි නැත්නම් ඇත්ත කියන්න රට විරුවන්ගේ PCR පරීක්ෂණ අපි නොමිලේ කරන්නම් රවි කුමුදේෂ් ආණ්ඩුවට පවසයි මොලේ බාගට බැරණු නිලධාරින් ගන්න තීරණ ගැන ආණ්ඩුවේම චන්දිම වීරක්කොඩි කියයි ආණ්ඩුව රනිල්ගෙන් ඉගෙන ගත යුතුයි රංගේ බණ්ඩාර පවසයි නුවර එළිය නගර සභාව පොණියන් හොය හොයා දඩගහයි මෙවන විට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යමින් පවතිනවා ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 124ක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වරුවේ වාර්තා කළා එය මෙතෙක් මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5400 සීමාවත් ඉක්මවා ගියා අකණ්ඩව තුන්වන දිනටත් මෙරට දෛනික කොවිඩ් මරණ සිය ඉක්මවා අදත් වාර්තා වුණා. එලෙස වාර්තා වූ මරණ සංඛ්‍යාව 124ක්. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මේකේ පුත්කලින් අතරට කාන්තාවන් 49ක් හා පිරිමි පුත්කලින් 75 දෙනෙකුද ඇතුළත්. වයස අවුරුදු 30ට වඩා අඩු එක් පුත්කලෙක්ද මියගොස් ඇති අතර වයස අවුරුදු 30ත් 59ත් අතර මියගොස් ඇති පුත්කලින් සංඛ්‍යාව 28ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 5464ක් ලෙසයි. කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොවිඩ් වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ රෝහල් වලින් සිදු කරනු ලබන PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අය කරනු ලබන මිල කණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරනු ලැබුවා PCR පරීක්ෂණයක් සඳහා උපරිම පුද්ගලික අංශයට අය කළ හැකි මිල රුපියල් 6500ක් විදිහටත් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා උපරිම මිල රුපියල් 2000ක් විදිහටත්. ඒ නිසා මම හිතනවා හෙට දිනේදී පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය එය ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරනු ලබනවා එතන සිට මේ මිල ගණන් මේ රටේ බලපෑත් වෙනවා එය අප හිතනවා පාරිභෝගිකයාට අපට කරන්නට පුළුවන් උසාධාරණයක් ඉෂ්ට කරා කියලා මේ වෙනකොට රෝහලේ බබාලේ 152ක් ප්‍රතිකාර ලැබනවා ආරම්භයේදී එක වාට්ටුවක් තමයි කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කරලා තියෙන්නේ දැන් වෙනකොට වාට්ටු 4ක් බවට ඒක පරිවර්තනය කරලා තියෙනවා බබාලා රෝගීන් වෙන ප්‍රමාණය පහුගිය සතියේදී විශේෂ වශයෙන් වැඩි වෙනවා කියන එක තමයි වෛද්‍යවරු සියලු දෙනාම අවසුවේ වෙයි දැනට වාසනාවකට බබාලා වැඩි හිටියෝ වගේ නෙමේ රෝගී තත්ත්වයේ උත්සන්න වීමක් දක්නට ලැබෙන්නේ නැහැ ඔක්සිජන් දීමට අවශ්‍යතාවක් දැනට මතුවලා නැහැ විශේෂයෙන්ම කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට අද දක්වා මෙම රෝහලේදී බබාල 10ක් නැති වෙලා තිනෝ ඒ සියලුම දෙනා වෙනත් රෝගාබාධ විශේෂයෙන්ම උපදින කොටම තියෙන සංජානනීය ආබාධ තිබුණා ඒ තමයි කොවිඩ් රෝගයට ගොදුරු වෙලා අවසනවන් තිරුණට මුහුණ දීලා තියෙන්නේ එම නැත්තම් බබාල සාමාන්‍යයෙන් අමාරු වෙන්නේ නැහැ කියන එක තමයි වෛද්‍යවරු විශේෂ වශයෙන් කිව්වේ හැබැයි අපි දන්නෝ මේ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරියාමත් එක්ක විශේෂයෙන්ම වැඩිහිටියන් රෝගී වෙලා ඔවුන් හරහා ගෙවල් වල ඉන්න ළමයින්ට රෝගය පැතිරීමේ ලොකු අවදානමක් තියෙනවා අපි ඉල්ලනවා මේ දිනවල වැඩිහිටියන්ට තමන්ගේ ඥාතීන්ගේ එහෙම නැත්නම් හිතවතුන්ගේ නිවස්වල පොඩියා ඉන්න තැන්වලට කිසිසේත්ම යන්න එපා මොකද පොඩි බබාලව අපි ආරක්ෂා කරගන්න ඕන ළමුන් අතරත් රෝගය පැතිරියාමේ අවදානම කියලා ගිහිල්ලා තියෙන නිසා අවුරුදු දෙකට වඩා වැඩි නිදන්ගත රෝග නොමැති සහ නිවසේ පරිසරය ඒ නිවස තුළ සිට ප්‍රතිකාර කිරීම සඳහා උචිත නම් යම් කිසි දෙමෝපියෙක්ව වැඩිහිටියෙක්ගේ නිරීක්ෂණ තිබෙනවා නම් එම දරුවන් කොවිඩ් 19 රෝග තත්ත්වය සහිත බව තහවුරු වෙච්ච ප්‍රදේශයේ අදාළ සෞඛ්‍ය බලධාරී නිලධාරීතුමා සම්බන්ධ කරගෙන ඔවුන් තමයි තීරණය කරන්නේ ඔවුන් තමයි මුලින්ම මේ සම්බන්ධව අධ්‍යයනය කළා ඒ සඳහා සුදුසු දරුවන් ඒ සඳහා යොමු කරනවා මේ සම්බන්ධව විශේෂයෙන් ක්‍රියා කරන දුරකථන අංකයක් තියෙනවා 1390 දුරකථන අංකය එම දුරකථන අංකයෙන් ඔබට නිරන්තරව වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන් විශේෂයෙන්ම අවශ්‍ය දේ තමයි දරුවාට යම්කිසි මද වුණ තත්ත්වයක් තිබුණොත් පැරසිටමෝල් ඖෂධය නියමිතව
බරට අනුව දරුවන්ට ලබා දෙන්න පුළුවන්. ඒට අමතරව ඔවුන්ට නිවැරදි පරිදි සමබල ආහාර වේලක්, දියර වර්ග සහ ඔවුන්ට අවශ්‍ය විවේකය ලබා දීම පමණයි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. වෙනත් ඖෂධ වර්ග සහ වෙනත් වර්ග ලබා දීම අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන ඖෂධ වර්ග වෛද්‍ය උපදේශකකින් වෛද්‍ය නිර්දේශයෙන් තොරව ලබා දීම කිසිලෙසකට සිදු නොකළ යුතුයි. ඔබට දරුවාගේ යම්කිසි වෙනසක් තේරුණා නම් රෝහල් සඳහා යොමු වීම වැදගත්. යම්කිසි දරුවෙක් අසාධ්‍ය තත්වයේ කියලා ඔබට හැඟෙනවා නම් ඉතා ඉක්මනින් ළඟම තිබෙන රජයේ රෝහලට දරුවා රැගෙන ඒම තමයි මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන කරුණ. ඉතා ඉහළ සම්ප්‍රේෂණයක් සහිත එප්සිලන් නම් කොවිඩ් ප්‍රභේදයක් පාකිස්තානයෙන් වාර්තා වී තිබෙනවා. පාකිස්තානයේ ලාහෝර් නුවර හමු වූ කොවිඩ් රෝගීන් අතරින් මෙම ප්‍රභේදය හඳුනා ගැනීමට හැකි වී ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. එසේම එරට තුළ සිව්වෙනි කොවිඩ් රැල්ලක් ඇතිවීමට මෙම කොවිඩ් වෛරසය මූලික වී ඇති බවද සෞඛ්‍යංශ පවසනවා. අදාළ වෛරසය පළමු වරට අමරිකාවෙන් හඳුනාගැනුණු අතර පසුව ඒ රටවල් 34ක් පුරා ව්‍යාප්ත වී තිබෙනවා. මේ අවස්ථාවේ උණ ඇතනම් ඊට හේතුව කොවිඩ් හෝ ඩෙංගු ලෙස සලකා වහා නිවැරදි ප්‍රතිකාර ගන්නයි විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සියතට අද ප්‍රකාශ කළා. ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ නිදන්ගත රෝග ඇති අය වහාම ඕනෑම කොවිඩ් එන්නතක් ලබා ගන්නයි විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණිද සිල්වා මහතා මේ අතර ඉල්ලීමක්ද කළා. අප වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස කොරෝනා සහ වත්මන් ඩෙල්ටාව පිළිබඳ නිවැරදි සහ සත්‍ය තොරතුරු වාර්තා කරමින් සිටිනවා. වාර්තාකරණයේ නව මානයන් තුළ අප තීරණය කළා ප්‍රථමයෙන් අප ප්‍රවෘත්ති විකාශය ඔස්සේ නිවැරදි තොරතුරු මගින් ඔබ දැනුවත් කිරීමට, ශක්තිමත් කිරීමට, කොවිඩ් වලින් ඔබේ ජීවිතය ගලවා ගැනීමට සහාය වීමට. ඒ සඳහා අද අප විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු හා කතා කළා. විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා අදහස් දක්වමින් මේ දවස්වල ඔබට උණක් තිබෙනවා නම් ඒ උණට හේතුව කොවිඩ් හෝ ඩෙංගු පමණයි යන්න මතක තබා ගන්න. වෛරල් ෆ්ලූ එකක් හැටියට ප්‍රතිකාර ගන්න යන්න එපා. උණක් සසන මහසුවක් තියෙනවා නම් එය කොවිඩ් පමණක් ලෙස සලකා ඒ වෛද්‍ය උපදේශය ගැනීම නිවැරදි. ඔබගේ වෛද්‍යවරයා කියනවා නම් මේක ෆ්ලූ එකක් කියලා දෙවන වෛද්‍ය උපදේශයක් ගැනීම සුදුසුයි කියලා මම හිතනවා. ඔබට ඔබේ නිවසට පැමිණ ආගන්තුකයා තමගේ ඥාතියා අසල්වැසියා නිරෝගී ලෙස පිරුණත් ඔහු වාහකයෙක් වීමේ හැකියාව ඉතා වැඩි. ඩෙල්ටා ප්‍රභේදය දැනට පැතිරී තියෙන ආකාරයට නිරෝගී පෙනුම තියෙන වැඩි දෙනෙක් වාහකයෙක් වීමේ හැකියාවක් තියෙනවා. ඔබ අනවශ්‍ය විදිහට අත්‍යවශ්‍ය නොවන කාරණයකට අනුන්ගේ නිවසකට හෝ කාර්යාලයකට යන්නේ නම් ඔබ ඒ කරන්නේ ඒ පුද්ගලයාට අනර්ථයක් බව මතක තියාගන්න. විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණිද සිල්වා මහතා එන්නත් පිළිබඳ අදහස දැක්වුවා. රජයෙන් ලබා දෙන ඕනම එන්නතක් ගන්නවා. ඒ නියමිත කාල පරිච්ඡේදය ඇතුළත දෙකක්වත් ගන්නකන් තමන්ට සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. දෙවන මාත්‍රාව අරගෙනත් සති දෙකක්වත් යනකම් ඒ ලැබෙන ප්‍රතිශක්තිය සතුටදායකයි කියන්න බෑ. තවත් සැකයක් තියෙන උඟක් අයට මේ වෙන වෙන රෝග තත්ත්වයන් කල්පවතින රෝග තියෙන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි දේවල් තියෙන අයට මේක ගන්න හොඳද කියන ප්‍රශ්නය වෛද්‍යවරුන්ගෙන් නිතරම අහන දෙයක් තමයි. නමුත් ඇත්තෙන්ම කිසිම සැකයක් නැහැ. ඒ රෝග තියෙන අය තමයි ඉස්සෙල්ලම මේ එන්නත ගන්න ඕන. ඒ රෝග තත්ත්වයන් පෙළෙන අය කෝවිඩ් රෝගය වැළඳුණොත් ඔවුන්ට සැදෙන මේ සංකූලතාවයන් වැඩි, මරණයට පත්වන්නත් හුඟක් අවස්ථා තියෙන නිසා ඔවුන් තමයි හැකි ඉක්මනට මෙතෙක් කල් ගත්තේ නැත්තම් හැකි ඉක්මනටම මේ එන්නත ලබා ගන්න ඕන. ගර්භණී මව්වරු, කිරිදෙන මව්වරු එන්නත ගන්න ඕන. විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාතුකොට මහතා ඩෙල්ටා රෝග ලක්ෂණ පිළිබඳව අදහස් දක්වමින් මුලින්ම ඔබ දැනගත යුතුයි මොනවාද ඔබට දැනෙන්න පුළුවන් රෝග ලක්ෂණ. ප්‍රධාන වශයෙන්ම ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින කැස්ස, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව, එහෙම නැත්නම් දැඩි උණ, ඔළුවේ කැක්කුම, මේ වගේ රෝග ලක්ෂණ ඇතිවන්නට පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණයක් ඇති වුවහොත් මේ අවධියේදී අනිවාර්යයෙන්ම ඔබට කොවිඩ් 19 රෝගය විශේෂයෙන්ම මෙම ඩෙල්ටා ප්‍රභේදය වන්නට පුළුවන් වැළඳී ඇතයි ඔබ සැක කළ යුතුයි. ඔබට එදිනෙදා සිදු කරන කටයුතු වලදී යම් කිසි වෙහෙසක් දැනෙනවා නම් ඔබ විශේෂ සැලකිල්ලක් දක්විය යුතුයි. මෙවැනි රෝගෙන් සඳහා අප රජයේ රෝහල්වල කෙසේ හෝ මෙම ඔක්සිජන් ලබා දීම සඳහා ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. ඒ නිසා එවැනි අපහසුතාවයක් ඇති වුවහොත් කිසිසේත් නොපැකිලව රජයේ රෝහල වෙත පැමිණෙන්නට අවශ්‍යයි. රෝගය
නොසලකා හැර ප්‍රමාද වීම නිසා තමයි බොහෝ විට බොහෝ මරණයන් සිදුවන්නට හේතු වන්නේ. නිවසේ සිට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කළ තියෙන වැඩපිළිවෙල තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හරහා එම රෝගීන් නිරීක්ෂණය කරනවා. ඔවුන්ට යම්කිසි හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතිනවා නම් ඔවුන්ව වහාම ඔක්සිජන් ලබා දීමේ පහසුකම් සහිත රෝහල් වෙත යොමු කිරීමට අවස්ථාව සලසා දෙනවා. බොහෝ කොවිඩ් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. එවන් අවස්ථාවක ඇඳෙහි වැතිර සිටිය යුතු ආකාරය පිළිබඳවද විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා අදහස් දැක්වුවා. ගෙදර ඔබට ශ්වසන අපහසුතාවක් තිබුණොත් කොවිඩ් රෝගිය වැළඳිලා යයි ඔබට තහවුරු කර ගැනීම පසු ගෙදර ඉන්නවා නම් මහන්සි වීම ඉතාම ගුණයි. ඇඳට වෙලා ඉඳ ඇඳේ මුණින් අතට නිදා ගැනීම පැත්තෙන් පැත්තට නිදා ගැනීම හැම පැය දෙකකට වරක්ම ඇඳේ නිදාගෙන ඉන්න ආකාරය වෙනස් කිරීම අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය දෙයකට පමණක් ඇඳින් එළියට නැගීලා යන්න ඔබට ව්‍යායාම කිරීමට හැකියාවක් තියෙනවද පෙනහල් වලට බාධාවක් තියෙනවද කියලා බලන්න එහාට මෙහාට ඇවිදින්න උඩ තට්ටුවට පහළට යන්න ව්‍යායාම කරලා බලන්න එපා. ඔබ ළඟ ඔක්සිජන් මැනීමේ උපකරණයක් තියෙනවා නම් පුටුවක ඉඳගෙන අට පාරක් ඉහළ පහළ ඉඳගෙන බලන්න ඉඳගෙන නැගිටලා බලන්න ඔක්සිජන් වහිනවා නම් ඒ කියන්නේ රෝහලට යාමට දැන් වෙලාව ඇවිල්ලා. සියලු විශේෂඥ වෛද්‍ය උපදෙස් සංක්ෂිප්ත කිරීමේදී අවබෝධ වන්නේ අප තනි තනිව වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවයි. එෙහිදී නිවසෙන් නිවසට යාම වහා නතර කළ යුතුය. රෝග ලක්ෂණ ඇතනම් නිවසේ සිටින අයගෙන් පවා වහා වෙන් වී කටයුතු කළ යුතුය. එසේම රෝග ලක්ෂණ උග්‍ර වෙමින් පවතින්නේ නම් වහාම 13:90 අමතා ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගන්න ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනවා. එන්නත්කරණය සහ කොවිඩ් වෛරසය අතර අද ඇත්තේ මොහුනට මුහුණ සටනක් බව විශේෂඥ වෛද්‍ය නදීක ජානකේ මහතා පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි දැන් ඉන්නේ ලෝකයේ ගතයකත් සම්පූර්ණ ප්‍රශක්තිකරණය 80%කට විතර ලැබිච්ච නැති තත්ත්වයක් තියෙනවා. ඒතර ඒවැනි පාෂල් ඉමුනිටි එකක් තියෙන සමාජයක මේ වෛරසය සීග්‍රෙන් පැතිරුණොත් එහෙම වෛරසයට ඉතා ලේසි ඒගොල්ලන්ගේ මෙකනිසම් එකත් ඒකයි ඒගොල්ල ඇති කරගන්න ප්‍රතිරෝධයක් අනාගත විකෘතිin තත්ත්වයන් හරහා මේ ප්‍රචාරිතයන්ට මුහුණ දෙන්න. ඉතින් ඒකෙහිඳ ඊතර මෙතන යන්නේ වැක්සීන් එකයි වෛරස් එකයි අතර බැටල් එකක් වගේ. අපේ සහෝදර වෛද්‍යවරුන්ගෙන් දැනුම් ලැබෙනවා ඉස්පිරිතාල සමහරක් ඒවයි ඉන්න රෝගීන් ගැන උදාහරණයක් ඇරෙන කාසල් වීදියේ 70 ගණක් ඉන්නවා සොයිසකාන්ත රෝහලේ 50 ගණක් ඉන්නවා මම වැඩ කරන රෝහලේ 20-25ක් ඉන්නවා මේ ඉන්න අයගෙන් අතිමහත් බහුතරය කිසිම එන්නතක් ගත්ත නැති කට්ටිය ටික දෙනෙක් ඉන්නවා එක එන්නතක් පමණක් ගත්ත කට්ටිය දෙයියන්ගේ පිටින් එක එන්නතක් හෝ ගත්ත කට්ටියට සායනිකව ලොකු අපහසුකම් නැහැ මේ දැඩි සංචරණ සීමාවලින් එහාට ගිහිල්ලා මේ රට අර 2020 මාර්තු මාසයේදී මේ රටපත් කළ වගේ තාමත්ම දැඩි ලෙස මේ මිනිසුන්ගේ සංචරණය සීමා කරන තත්ත්වේ රට අගුල් දැමීමකට හෝ ලොක්ඩවුන් කියන මේ තත්ත්වයකට පත් කළ යුතුයි. මේදී අපි මේ වචන වලට බය වෙලා මේක මේ පිළිබඳව තීරණ ගැනීම ප්‍රමාද වෙනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මොකද මේක මේ අවස්ථාවේදී අපි කළ යුතුම දෙයක්. අපිට මේ සඳහා සාධනීය පියවරක් ගන්න ආකාරයක් දැනට පේන්නේ නැහැ. ඇයි මේ රටට විදේශ විනිමය ගේන මිනිස්සුන්ගේ පරීක්ෂණ ටික නිකන් කරලා දෙන්න බැරි? ආණ්ඩුවට සල්ලි නැත්තම් කරුණාකරලා අපිට දෙන්න. අපි රට විරුවන්ගේ පරීක්ෂණ ටික බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නිකන් කරලා දෙන්න බැරි කමක් නැහැ. කරුණාකරලා මේ පෞද්ගලික අංශය පෝසත් කරන්න. මේ මිනිස්සුන්ව නන්නක්තර කරන්න එපා පෞද්ගලික රසායනාගාර ගල. ඊට පස්සේ මේවා පිළිගන්නේ නැහැ කිව්වහම මේවා වැරදි කිව්වහම රටේ රසායනාගාර සේවාවට ඉස්සරහට මේ කළු පැල්ලම එන්නේ. කවුරුත් දන්නේ නැහැ චීනය අද දන්නේ නැහැ මේ අහවල් රසායනාගාරයේ පෞද්ගලික අංශයේ අනිත් එක රජයේ ඒ රජයේ ඉන්න වෙන කට්ටියක් කියලා. ඒ නිසා ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. ඒක දන්නේ නැතුව ඒගොල්ලෝ හිතන්නේ මේ රටේ රසායනාගාර සේවාවේ වැරදි වාර්තා නිකුත් වෙනවා කියලා. ඒ නිසා මේ කළු පැල්ලම අපිට දෙන්න එපා. जनाधिपति ජනාධිපති ලේකම් මොකද්ද ගහපු චක්‍රලේඛ ඉස්සෙල්ලම සියලුම රාජ්‍ය සේවකයන් සේවයට පැමිණේ මොන පදනමක් මතද මේ මහලු පුද්ගලයා
තේරුම් ගන්න බැරිව මේ වගේ චක්‍රලේඛයක් ගැහුවේ මේ වෙලාවේ මං හිතන්නේ තීරණ ගන්නකොට මහජන නියෝජිතයන්ගේ විශේෂම කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගේ උපදෙස් අරගෙන කටයුතු කරන්න අවශ්‍යයි නැත්නම් මේ රට අද මොලේ බාගෙට මැරිච්ච නිලධාරින්ට පාලනය කරන්න දුන්නොත් විශාල අභියෝගයන්ට අනාගතේ පත් වෙන්න පුළුවන් කියන එක තමයි අපට කියන්නේ පාරිභෝගික ජනතාවට අවශ්‍ය ගෑස් සහ කිරිපිටි හිඟවීම නිසා අදත් රට පුරා ජනතාව මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා කිරිපිටි මෙන්ම ගෑස් නොමැති වීම නිසා ජනතාව බොහෝ ස්ථානවල දිගු පෝලිම් වල සිටිනු දක්නට ලැබුණා පෞතින අවදානම් තත්ත්වය තුල මීට නිසි පිළිතුරු ලබා දීමට කටයුතු කරන්නේ නැතිනම් වෛරස ව්‍යාප්තියට මෙයද තවත් හේතුවක් වනු අනුමානයි මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවණ්ඩ මහතා ප්‍රකාශ කළේ ජනතාව මුහුණ පා සිටින ගෑස් සිඟයට කඩිනමින් විසඳුමක් ලබා දෙන බවයි ලාෆ් ගෑස් සිඟය සමග ලිට්‍රෝ ගෑස් සඳහා ඇති වෙළඳපළ ඉල්ලුමද මේවන විට සීග්‍රේන් ඉහළ යමින් පවතිනවා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලත් කොළඹින් පරිබාහිර ප්‍රදේශවලත් මේවන විට ගෑස් හිඟ බවයි දිගින් දිගටම වාර්තා වන්නේ අංක සහිත කාඩ්පත් ලබා දෙමින් ගෑස් නිකුත් කිරීමට ඇතැම් අලෙවි නියෝජිතයින් කටයුතු කර තිබුණා ගෑස් සිංගිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා යොමු කළ ලිපියකට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේ වන්න මහතා පිළිතුරු යවා තිබුණා වර්තමානයේ ඇති වී තිබෙන ගෑස් හිඟය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වගකීම ඉටුකලේ නැති නිසා සිදු වූ දෙයක් නොවන බවයි එහි දැක්වෙන්නේ කොරෝනා සමග ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා එහෙත් රජයේ ප්‍රතිපත්ති අනුව මිල වැඩි කිරීමකට අදාළ අනුමැතිය ලබා දී නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ගෑස් හිඟය සමගම ජනතාවට මුහුණ පාන්නට සිදු ඇති බරපතල ප්‍රශ්නේ කිරිපිටි හිඟයයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හිටි කිරිපිටි අලවි සලහි අද දවස පුරා දිග්ගු පොලිම් දැකගත හැකි වුණා ප්‍රදේශවාසීන් පාලනය කිරීමට අවසානයේ පොලිස් නිලධාරීන්ටද මැදිහත් වීමට සිදු වුණා කිරිපිටි හිඟය ගැන විශේෂ රාජ්‍ය අමාත්‍යවරයා පළ කළේ මෙවන් අදහසක් පිටිකරවල ගුණාත්මක බව පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා හොඳ දෙයක් පාරිභෝගිකයන්ට දෙන්න ඕන ඒ හින්දායි අපි කියන්නේ පිටි වෙනුවට දීර්ඝ කිරි භාවිතා කිරීම වඩා කාලෝචිතයි කියලා පිටි කිරි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නමුත් රජයේ සියල්ල කළමනාකරණය කරලා පාරිභෝගිකයන් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න සූදානම් කරලා තියෙනවා ඊට අමතරව විශේෂ ඇමතිවරයා හැටියට අපි කිරි නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කරනවා විතරක් නෙවෙයි දියරේ කිරි පරිභෝජනය කරන්නත් මේ වෙලාවේ අවශ්‍ය කටයුතු කරනවා දැන් ගෑස් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා පාරිභෝග විශේෂාර ඇමතිවරයා මේ පිළිබඳ විසඳුමක් දෙන්න කටයුතු කරයි කියලා විශ්වාසය අපතුල තියෙනවා පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ඇතුළු පිරිසක් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සම්බන්ධයෙන් අද සිය විරෝධය පළ කළේ මෙලෙසින් සතියක් ඉන්නකොට ප්‍රශ්නේ දන්න අපි ඔටුවද සතියක් ගෑම් ව්‍යාපාරයක් කරන්න නැතුව මේ වෙලාවේ ඇඟේ ප්‍රසත්තිය කරගෙන යෝන කඳටියක් හරි බොන්න ඕන කුමාලේ අල්ලන්න ඕන දැන් ගෙදර ගොහනියෝ නයි පිපින්න වගේ පූස් පූස් කරලා දර්ලිපේ පිපින හෝ හෝ ගාලා මහනුවර සිට කොළඹට ගුරු උද්ඝෝෂණ රැලිය සංවිධානය කළ 25 දිනකට අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පුද්ගලික ඇප නියම කළා පූජ්‍ය උළුපනේ සුමංගල හිමියන්ද අධිකරණයේ ඉදිරිපත් කළ 25 දෙනා අතර සිටිනවා ගුරු වැටුප් විෂමතා වර්ජනයට අදට මාසයක් සිළු සාකච්ඡා අසාර්ථක වුණා මහනුවර සිට කොළඹ බලා පැමිණීමටද සැලසුම් කර තිබූ ගුරු විරෝධතා පාගමන පස්යාලේදී අතහැර දැමුවා මෙම පාගමන සංවිධානය කිරීමට එරෙහිව පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු 25 දෙනෙකුට අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සිදු වුණා එහිදී පුද්ගලික ඇප මත මෙම පිරිස මුදා හරිනු ලැබුවා ඇප ලැබීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ වෘත්තීය සමිති නායකයින් මෙබඳු ක්‍රියාවලින් මේ රටේ අධිකරණය මේ රටේ නීතිය තව තවත් හැල්ලුව ලක් වෙනවා කියන්න ඕනේ මේ සිද්ධ කරන්නේ මර්ධනය තවත් මෙවැනි දේවල් වලට සහභාගී වුණොත් මේ වගේ තැන් වලට උසාවිය වල ශස්ත්‍යාදු වෙන්න වෙයි කියන පණිවිඩය දෙන්න විතරයි පොලිසියට උවමනා වුණේ අපි පොලිසියටත් රජයටත් කියනවා ඊළඟ නඩු දිනයට පෙර මෙම නඩුව ඉල්ලාස් කරගන්න කියලා දෙවනුව අපිට කියන්න තියෙන්නේ වෘත්ති අර්ගලයක් කොරෝනා මර්ධන නීති වලට වඩා ඉහළයි ඒක අනුක්‍රම ව්‍යවස්ථාවේ පිළිඅරගෙන තියෙන නීතිය සියලුම වෘත්තීය සමිති නායකයන් එකතු වෙලා නිදහස් චතුරස්‍රයේ සත්‍යාග්‍රහයක් කරනවා මේ විදියට උසාවි පිට උසාවි දැම්මත් එක එක මුණ හෙන්නේ මෙරේ වැටුණත් මේ සටන නවත්තන්නේ නැහැ අපි බලන අනුකමිටියේ මොකක්ද ක්‍රියාමාර්ගයක් කරගෙන ලබන සතියේ කැබිනට් එකේදී මේකට විසඳුමක් දෙනවා නම් හොඳයි ජීඑල්පී සමිතිවරයා කියනවා సౌందర్య ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න බෑ විදියක් නැහැ ප්‍රතිඵල දෙන්න බෑ එහෙනම් ප්‍රතිඵල දෙන්න නම් වහම
ප්‍රශ්න විසඳන්න ගුරුවරු වෙත ගිහිල්ලා වුණත් වැඩ ටික කරයි. ආණ්ඩුව කල්පනා කරනවා ගුරුවරු උසාවියට ගෙනල්ලා ගුරුවරුන්ට උසාවියෙන් දඩ නියම කළා. එව නැත්නම් වෙනත් දඬුවම් දීලා අපි මේ අරගලේ නතර කරන්න. ඒක දවල් හිණයක් විතරයි. එළමින අයවැය සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම අරලියගහ මන්දිරයේදී අද ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙය සංවිධානය කර තිබුණා. 2022 අයවැය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම අද සිදු කෙරුණා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංවිධානය කළ මෙම හමුවේදී ග්‍රාමීය ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් ඉටු කළ යුතු කාර්යයන්, ජාතික මට්ටමින් අවධානය යොමු කළ යුතු කාර්යයන් සහ ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීම යන අංශ සඳහා යෝජනා ලබා ගැනීම සිදු කෙරුණා. දේශීය කාබනික කෘෂි කර්මාන්තය නගා සිටුවීම, අපනයන නිෂ්පාදනයේ ඉහළ දැමීම, කර්මාන්ත සහ සේවා අංශයේ වෙත ග්‍රාමීය ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම සහ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගා සිටුවීම ඇතුළු ශේෂ්ත්‍ර කිහිපයක් නියෝජනය වන පරිදි පසුපෙළ මන්ත්‍රීවරු මෙහිදී යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස එවකට රටේ විවිධ අංශ නියෝජනය වන පරිදි ඊට අදාළ පිරිස් වෙතින් අයවැය යෝජනා සකස් කිරීමේදී අදහස් ලබා ගැනීමට කටයුතු කළ බවත් ඒ ඉතා සාර්ථක ප්‍රගතියක් පෙන්වූ බැවින් මෙවරද එලෙස යෝජනා ලබා ගැනීමට කටයුතු කළ බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ. ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව හිස් පුස්සක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද නිවේදනයක් නිකුත් කරමින් අද ජනතාවට සිදුවේ ඇත්තේ කොරෝනා වෛරසෙන් පරිස්සම් වනවා වෙනුවට ආණ්ඩුවෙන් ආරක්ෂා වීම බවයි විපක්ෂ නායකවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළේ මාත්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. බරපතල වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක වන අතරේ ඊට ඉඩ දෙමින් ආණ්ඩුව හොරගල් අහුලමින් සිටී. බඩුමිල පාලනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ඊනියා ගැසට් නිවේදන සහ චක්‍රලේඛ සියල්ල අමු අමුවේ උල්ලංඝනය වී ඇති අතර ඒ සියල්ල පරයමින් මාෆියාව හිස ඔසවා ඇත. ගජමිතුරන්ට අධික ලෙස බදු සහන ලබා දෙමින් ගෙන්වනු ලැබූ සීනිවල මිලද අද වන විට අධික ලෙස ඉහළ ගොස් තිබේ. සීනි වංචාව හරහා සිදු වූ පාඩුව සුළුපටු නොවේ. ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව හිස් පුස්සක් බවට පත්ව ඇති අතර එයින් ලබන කිසිදු ජනතාවාදී තීන්දුවක් මහපොළව තුළ ක්‍රියාත්මක වන තත්ත්වයක් දක්නට නැත. මේ බිහිසුණු ලෝක ව්‍යසනය අභියස ලෝකයේ සියලුම ආණ්ඩු තමන්ගේ ජනතාවගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දී සිටින තත්ත්වයක් තුළ මෙරට ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ ඊට සහමුලින්ම වෙනස් කටයුත්තකි. ජනතාවට දැන් සිදු වෙත්තේ කොරෝනා වලින් ආරක්ෂා වනවාට වඩා ආණ්ඩුවෙන් ආරක්ෂා වන්නේ කෙසේදැයි කියා කල්පනා කිරීමටය. මේ මොහොතේ ආණ්ඩුව වහාම කළ යුත්තේ පුරවැසි ජීවිත සමග කරනු ලබන සෙල්ලම පසකින් තබා පවත්නා තත්ත්වය බරපතලකම් වටහාගෙන ජනතාවාදී ක්‍රියාපිළිවෙතකට වහම මාර්වීම් බව අවධාරණය කරමු. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක උපුටා ගැනීම අවසන්. රනිල් වික්‍රමසිංහ මහතා වැනි බුද්ධිමත් දේශපාලඥයෙකුගෙන් වර්තමාන ආණ්ඩුවට ඉගෙනගත හැකි පාඩම් බොහෝ ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශය මගින් හමුදාවේ එන්නත් කරන වැඩසටහන කිසිසේත්ම අවතක්සේරු කළේ නැතැයි රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සවීන්ද්‍ර සිල්වා මැතිතුමාවත් හමුදාවවත් හමුදාව විසින් එන්නත් කරන ක්‍රියාවලිය සිදු කිරීම පිළිබඳවත් විචනයක් කරන්නේ නැහැ. එතුමා ඉතාමත් පැහැදිලිව කිව්වේ මේකේ නීත්‍යානුකූලභාවය පිළිබඳව. මේ රටේ වෙලා තියෙන ප්‍රශ්නේ මොකද තමයි? මේ රටේ ජනතාවට රනිල් වික්‍රමසිංහ ගන්න ක්‍රියාමාර්ග කරන වැඩපිළිවෙළ පිළිබඳව අවබෝධයක් නැතුව වෙන වෙන දේවල් මේ තුට්ටු දෙකේ දේවල් තමයි අගේ කරන්නේ. පිටාත ගන්න එක, ඉඹ ගන්න එක, ළමයි උසන එක, පොලව බදා ගන්න එක, මේවා තමයි මේ රටේ මිනිස්සු අගේ කරන මාතෘකාවන් බාට පත්වලා තියෙන්නේ. දේශද්‍රෝහී කිව්වා, ඒගොල්ලෝ දේශප්‍රේමී කිව්වා. දැන් දේශද්‍රෝහියා කරපු හරියයි දේශප්‍රේමියා කරපු හරියයි දැන් බලන්න පුළුවන් ගණනේ කරලා ඉවරලා. තව තව බොරුවට එකෙක්කෙනා දාලා රනිල් වික්‍රමසිංහට පහර ගත්තන එක නෙමෙයි දිදු කරන්න තියෙන්නේ. දැන් තියෙන්නේ මේ දැනුම හැකියාව අවබෝධය කළමනාකරණය සහ සම්බන්ධතාවයේ තියෙන රනිල් වික්‍රමසිංහගේ චරිතයෙන් ප්‍රයෝජන අරගෙන රටේ යහපත වෙනුවෙන් ඉදිරියට වැඩ කටයුතු කරන එකයි කියන එක මං ඉතා ඕනෑකමින් සඳහන් කරනවා. පුළුවන් කාලේ වැඩ අරගෙන බැරි වෙනකොට අතාරින එක මනුස්සකම නෙවෙයි. හරි හරියට මුදල් හොයලා දෙන්න නෝරෙලියට එන දෙස් විදෙස් සංචාරකයින්ට පොණින් මොනතරම් පිටේ අරන් යන්නේ නැද්ද? අද පිටේ ගෙනියන්න සංචාරකයින් නැති නිසා පොණින් නිදැල්ලේ සැරිසරනවා. හැබැයි පොණියකු මේ ආකාරය නිදැල්ලේ සැරිසරුවොත් හිමිකරුවෙකුට රුපියල් 2500ක දඩයක් ගෙවන්නත් අද සිද්ධ වෙලා.
නුවරඑළියේ සංචාරකින් රැගෙන යන පෝණින් 50 දිනක සිටිනවා. සංචාරකින් නැති නිසා මේ පෝණින්ට නිදහස ලැබිලා. නමුත් හාම්පුතුන් අසරණ වෙලා. නිදැල්ලේ සිටින පෝණියන් සමහර අවස්ථාවල ප්‍රධාන මාර්ගවලට පැමිණෙමින් සිටිනවා. මේ නිසා වාහන ගමනාගමනයේට බාධා පැමිණෙනු අවස්ථාත් ඇති වී ඇති බව අප වාර්තාකරු පවසනවා. එසේ ප්‍රධාන මාර්ගයකට පැමිණියොත් රුපියල් 2500ක දඩයක් නියම කර තිබෙනවා. එසේම පෝණියව නගර සභාව බාරේ තබා ගන්නා සෑම දිනකටම රුපියල් 500 අතිරේක මුදලක්ද අය කර ගන්නා බව පෝණියන් අයිතිකරුවන් පවසනවා. ආදායම් නොමැති කම නිසා ආහාර ලබා දීමට ඇති අපහසුව හේතු කරගෙන නුවරඑළිය තුරඟ තරඟ පිටියට මෙම සතුන්ට නිදැල්ලේ සිටීමට අතහැර දැමූ බවයි අයිතිකරුවන් පවසන්නේ. තුරඟ තරඟ පිටියේ සිටින මෙම සතුන්ට ගල් ගසා මාර්ගයට එළවා මුදල් කඩා ගැනීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක බව පෝණියන්ගේ අයිතිකරුවන් පවසනවා. ඊට සමහර නගර සභා සේවකීන්ද සම්බන්ධ බවයි වාර්තා වන්නේ. එම චෝදනා පිළිබඳ කඩිනමින් සොයා බලන බව නුවරඑළිය නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන මහත්මිය පවසනවා. දැන් ක්‍රීඩා පුවතක් වෙතයි අවධානය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත පන්දුවර 20x20 ලීග් තරගාවලිය සඳහා නිල අනුග්‍රහකත්වය ඩයලොග් ආසියාට සමාගම විසින් දරනු ලබනවා. එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද සිදු කෙරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසින් සංවිධානය කරනු ලබන ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත පන්දුවර 20x20 ලීග් තරගාවලිය හෙට ආරම්භ වෙනවා. තරගාවලියේ සියලුම තරඟ මහනුවර පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය අගෝස්තු 24 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික තලයේ ක්‍රීඩකීන් සහ පළමු පෙළ ක්‍රීඩකීන් සහභාගී වන මෙම ලීග් තරගාවලිය කණ්ඩායම් 4කින් සමන්විතයි. මෙම තරගාවලියේ නිල අනුග්‍රහකත්වයේ දරන්නේ ඩයලොග් ආසියාට සමාගම විසින්. එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද සිදු කෙරුණා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතා සහ ඩයලොග් ආසියාට සමාගමේ සන්නාම සහ මාධ්‍ය ජ්‍යෙෂ්ඨ සාමාන්‍ය අධිකාරී හර්ෂ සමරනායක මහතාද එක්ව සිටියා. විශේෂයෙන්ම අපි මෙවැනි තරගාවලියක් පැවැත්වීමට අදහස් කරේ ඉදිරියේ පැවැත්වෙන සෞත් අප්‍රිකානු කණ්ඩායම සමග තරගාවලියේදී ක්‍රීඩකයන් හඳුනා ගැනීමටත් පෙර සූදානමක් හැටියටත්, ඒ වගේම ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට තිබෙන සයි 20 ලෝක කුසලාන තරගාවලට ක්‍රීඩකයන් අඳුනාගෙන ඔවුන්ට පුහුණු වීමේ හා පෙරහුරුවක් හැටියට පැවැත්වීමට. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්තිය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.